ganan, hina balala laksa ganan, perum purala koti ganan, hamba karala hitiyata rajavi, gata sapatin vehesa vela, hita satutin miyalu vela. Kamarwal jeevit unu sumak nativa koti patiyo duk vindinawa kamar athule kamarwal jeevit unu sumak nativa koti patiyo duk vindinawa kamar athule මට බය වුණා බැරි වෙලා හරි මුම් මේම ඔයාගෙන ඔයාගෙන යද්දි අම්බුනොත් එම කියලා අපරාදිනේ බං උඹට හරිතන පෙන්වන්න තිබුණේ එහෙම නැණ උන් හරි හොයා ගන්නවනේ අනිත් එක උඹට කියන්න තිබ්බේ පොලිසියට අපිලා සල්ලි වගේ කුත් තිබ්බ කියලා එතකොට එතකොට ඉතින් උන් කොහොම හරි හොයා ගනි හොයාගෙන හොයලා ඉතින් දෙයි දෙයි බම්බුව 1 කෝටි 10 ලක්ෂයක් කොහමද අම්බුනේ කියලා වම් මොනවද දෙන උත්තරේ नाइन नटू लंबू क्या नहीं थे? अरे रंजीया ये तावटी का मेकअप तो मानसी व्यायाम को बंग मानसी व्यायाम के लिए व्यायाम टक के नुक्कड़ पानी नहीं टिकला थे साली तिब्बतन गीला पीरा पीरा बेलुओ ना इटे पसे डिंकमाल लिया वा तेकरंग गीला बेलुओ ना पुलिस सिरे शेप पे के बास आवाज़ वाला बेलुओ ना सीसीटीवी ඉතියා කොදඹ කිව්වේ CCTV වල බලුව කියලා CCTV වල බලුව කියන්නේ මේ අප්ප කිව්වේ CCTV තියනොත් කියලා ඊ පැත්ත පළාතුව CCTV එකක් නෑ රන්ජි මුගාවින් හෙල්ලෙන්නේ නෑනේ එකට තමයි නෝබට් අන්කල් කියන්නේ මේ සැබෑ මිත්‍රත්වය කියලා. දැන් සැබෑ මිත්‍රයා කවුද කියලා අඳුරගන්න පුළුවන් වෙන්නේ කරදරයක් වුණාම. හරි හරි හරි. දොස්තරලා මොකද කියන්නේ බා? මට යන්න ඕනේ තාත්තේ. මං ඇහුවේ දොස්තර මහත්තයලා මොකද කියන්නේ කියලා. දොස්තරලා නම් කියන්නේ ඉතින් යන්න දෙන්න බෑ කියලා තමයි. යන කතාව නෙමෙයි බං. ළඩේ ගැන මොකද කියන්නේ? මට මොකුත් කියන්නේ නැහැ තාත්තේ. ඇවිල්ලා දැන් කොහොමද කියලා අහනවා ඊට පස්සේ අර මිසී එක ඉංග්‍රීසියෙන් මොනවද කියවලා කියවලා වර කොලේක මොනවද ලියලා යනවා එච්චරයි බැහැවි නැද්ද ටිකට් කපන්න පුළුවන්ද කියලා බැහැව්වා ඉතින් මොකද කිවි
මැරෙන්න ඕන දහන් ඒකනේ දොස්තරලා කියන්නේ තන්තිමට මං කියපේකම තමයි මේ නෝබට් අන්කල් මේ මේ මම යන්නම් මල්ලියා මම යන්න රංජේ අපේ අර වැඩේට මොකද බං කරන්නේ දැන් ඉතින් කරන්න තියෙන දේවල් ඉවරයි මේ ඉඟා කාලා හරි අලුත් බයික් එකක් ගමු බයික් එක ඔව් ඔව් මාළු බයිසිකලයක් ජන්නං අන්කල් බලටත් හොද වැඩේ අනුන්ගේ ලතරන් ඉල්ල පදිනවට අරියට හරි මේ ආයෙනම් ඕගේ මූඩ් වැඩ කරන්නේ අප්පා අම්මි යන්න उन्नोला දැන් අපි ඉතින් හිටියේ පුල ආරමල්ලිය මෝචරි කියලානේ එහෙම හිතාගෙන හිටපු පුල ආරමල්ලිය මේම ඇඳේ වාට්ටුවේ වාඩි විල අපිත් එක්ක කතා කරනකොට දැනෙන සන්තෝෂේ පෙක පට්ට සන්තෝෂයක් අප්පා මේ ළඟදි ඩිස්චාර්ජ් කරනවා කිව්වද නෑ මේක ආණ්ඩු ස්පිරිතාලයන්නේ චාර්ජ් කරන්නේ ප්‍රයිවට් ස්පිරිතාලවලනේ යෝ නෑ අනේ මං කිව්වේ ඩිස්චාර්ජ් ඒ කියන්නේ ටිකට් කපලාද ආ ළඟදි කපයි හැබැයි තින් ධර්මන් නැවිලා අපේ ටිකට් කපන්න කලින් කොහොමත් අපිට කපා ගන්න වෙනවා මේ මෙහෙනම් අය යන්න මට අධික්මන්ට යන්නත් ඕනේ ඉබබේ යන්නိපයි ඩොක්ටර් කිව්වා ලාරමල්ලිය ෆුල් රෙස්ට් එකේ තියන්න කියලා ඔයා කිල්ල එතන බාධා කරලා කරදර කරන්න එපා ඉන්න පව් අප්පා මේ ඔක්කොම මම හින්දානේ අන්න නංගියා අද දවසේ කියමනේ ඔයා ඕන් ඔය ටික තේරුම් අරන් ඉන්නෝ නම් ලොකුම ලොකුම ලකූදයා මොනවුනත් ලාරා හොඳ කොල්ලා මොන ප්‍රශ්න තිබ්බත් එයා මං ගැන බැලුවා වාටනේ ඕනනේ හැමතිස්සෙම මාව පන්න ගන්න ඔව් මේ මට දැනුත් උනේ ඔයාව පන්න ගන්න දැන් බලන්නකෝ දැන් ඔය ලාරා කන්නේ කාගේ පරිප්පුද ඒක තමයි කිව්වේ මං හින්දායි මේ ඔක්කොම දේවල් කියලා ඉතින් ඒවා කියව කියව ඉන්නේ නැතුව යන්න මගුලක යන්නකෝ අප්පා නෑ මං ඕගොල්ලන්ව තනි කරලා යන්නේ නැහැ කොහෙවත්ම යන්නේ නැහැ විශේෂයෙන්ම ලාරා මම යන තැන කියන්නේ ඔය දෙන්නව නිදහස් කරලා නිදාස් කළා ඇයි නිදාස් කරන්න ඔයා හිතාගෙන ඉන්නේ අපි ඉන්නේ ඉරේ කියලාද හිරේ නෝනට හිරේ වගේ තමයි නිරංජය අයියේ දැන් ධර්මන් ගෙවුන් ඔයාලව හොයනවා හැමතැනම මට ඕනේ හොයන එක නවත්තන්න සදාකාලිකව ආ මරු 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 පට්ට පට්ට අපි කැමති ඔයා කැමති විදියකට ඕන විදියකට ගිහිල්ලා නවත්ත ගන්න හැබැයි අපි වේම ඔයට අවුල් කරගන්න එපා ඔයා ඔහොම මාව එලෙව්වට ලාර කවදාවත් මට ඔහොම කරේ නැහැ අන්තිම වතාවට මාව හම්බෙච්ච වෙලාවෙත් එයාට ඕන වෙලා තිබ්බේ මට උදව් කරන්න. ආ ඒකට කියන්නේ මොකද්ද? ලාර්ගේ මොකක් කියලාද? ගොංකම? නේ. මූඩකම කියලා. ආ ඒකට තමයි. මම යනවා රංජයයි. ලාරා බල්ල මට අනිත් පැත්තට ඉක්මනට යන්න ඕනේ. මට ඉන්නවා වැදගත් කෙනෙක් හම්බෙන්න. ඉක්කෙනෙක්? කල්දිරෙම නෙවෙයිනේ. නෑ නෑ. මේ වෙලාවේ හැටියට මට මෙයා ඊට වැඩිය ගොඩාක් වැදගත්. ग्लासा दी मुगत
මුකුත් නම් වෙලා නැහැ. ඔයා කාට හරි රින් කරලා බලන්න. නෑ නෑ ඕන් නෑ. පාඩ වෙලා ගිහිල්ලාම තියෙන්නේ. ආ කමක් නෑ. ඒ බස් එක නම් දැන් යන්නත් ඇති. මේ මටත් පිස්සුනේ මේ පාර යන කට්ටියගේ ඇඟේ හැප්පෙන්න. සෝරි. නෑ නෑ ඒක. මේ ඔයා කොහෙටද යන්නේ මේ බස් හොල්ඩ් එකද? ඔව්. ආ යම් යම්. සෝරි ආනේ මට හෙන්න අවුල් වට වෙච්ච දෙයට. සෝරි යම්. හිතාගෙන ඉන්නේ ළඟදි සැලොන් එකක් පටන් ගන්න. ඉගෙන ගත්ත දෙයකින් ප්‍රයෝජනයක් ගන්නත් එපා. හැබැයි දැන් සැලොන්ස් හැම තැනමනේ. නෑ දැම්ම කියලා ලොකු අවුලක් වෙන එකකුත් නෑ. මොකද ඉතින් මේ ත්‍රිමි ළමයනුත් යනවනේ. ඔය ඒකත් ඇත්ත. ඒක නෙමෙයි. ඔයා කොහෙද වර්ක් කරන්නේ? ප්‍රොඩක්ෂන් හවුස් එකක. ප්‍රොඩක්ෂන් හවුස් එක? ටීවී ප්‍රොඩක්ෂන්. ෂා. මරුනේ. එතකොට මේ වාදේව ඩිරෙක්ට් කරන්නේ නෑ නෑ මම ප්‍රොඩක්ෂන් මැනේජර් මැනේජර් කනේ නෑ නෑ ප්‍රොඩක්ෂන් මැනේජර් කියලා කියන්නේ ප්‍රොඩක්ෂන් ප්ලෑන් කරන ඕගනයිස් කරන ඒ වගේ ජොබ් එක කම්පැනි එකේ වෙනම මැනේජර්ස්ලා ඉන්නවා ආ මේ බැරිද ඔයගොල්ලන්ගේ කමර්ෂල් එකකට මේ මාවත් චුට්ට ගන්න මොකද බැරි අපි ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරමු අපෝ බෑනේ මම විහිළුවට කිව්වේ මං කැමති නෑ වැඩි ජනප්‍රිය बोरुट नी बैनी मुका करे කොබන් එක තැනක ඉඳලා තව තැනකට ගියා. එච්චරයි. ඌ අර මොකද්ද වෙච්ච එක වගේ මට කෑ ගහන්න ගත්තා. ඌ හැම වෙලාවෙම හොඳ බා. කිසි ගුණයක් නැති කාලකන්නේ. උන්ට කඹරනකන් හොඳයි. අතමයි මට අද හිතුණා බටයක් බස්සන් නොකගේ අනිත් පැත්තෙන් එන්න. ඌ එච්චරටම ජරාපරක්ද බා? මේ. ඔබට වෙයිද මට පොඩි ජොබ් කට් එකක් සෙට් කර. මේ කුලි වැඩක් කරේ ගවන්න නැහැ හොඳයි. බලමු. ඔබට කියන්න මාස 6ක් මම මේකේ දැන් නිවාඩු නැතුව වැඩ. සමහර දවස්වලට රෑ 12 1 වෙනකන් මේකේ බඩු බානවා. එක කෑම එකක් අරන් දීපන්. බක් කුම්මැයි පෙරේතෙක් බං. ඒ වුණාට ඉතින් උඹලගේ අර සෝමයා නම් උගේ ගොට්ට නේද? නෑ බං. ඌටත් කරන්න දෙයක් නැතුව ඉන්නේ. ඌ හැම වෙලාවම පරණ මේ මුදලාලි ගැන මතක් කරනවා. පරණ මුදලාලි? ඒ කවුද බං? මූ මේක කුලියට අරගෙන තියෙන්නේ. පරණ මුදලාලිගේ. මූ මාසෙට ගාණක් ගෙවනවා බං. මේ. බෝක බීලා ඉවර නම් දීපන්. නැත්තම් අපි මූ පාර යන වෙලාවක් බලලා අරලා දාමු දතප්පයි කැඩෙන්නේ. එක මෝඩ කතා කියන්න එපා බං. ඇයි ධර්මයට මාට නොවෙන්නේ වැඩේ දෙන්නේ දැන් ඔබ කියන්නේ මුගේ අතපය කැඩුවයි කියලා ධර්මයට වෙන අතපය තියෙන්නේ උන් නැහැ කියලාද ඈ ඒකත් ඇත්තනේ පොඩ්ඩක් ඉඳහන්කෝ මේ වැඩේ හරියයිද බලන්න හැබැයි තින් ඩිංකයි මේ ධර්මංකාරයට තේරෙන්නේ නැද්ද මෙහෙම ගෙටි පිටින් එක ගෙනල්ලා දැම්මම අපි පරිස්සම් වෙනවා කියලා උන්ට ඒකටත් මොකක් හරි ප්ලෑන් එකක් ඇති බං අත්තර මොනවද මූ හොයන්නේ? අරුන් දෙන්නව? උන්ට තාමත් සැකයි. ඒකනේ අර වගේ මූකලම් බස් එක මෙහෙට ගෙනත් දැම්මේ. උන් දෙන්න ආවත් හරි ප්‍රශ්නේ. උන්නම් මා පුදුම වාත දෙන්නේ. මමත් හිතුවේ සල්ලි දුන්නට පස්සේවත් මුන්ගේ තියෙන වාතේ නැති වෙයි කියලා. නෑ නෑ නෑ. දැන් තමයි වාතේ වැඩි වෙන්නේ. ගාමි මහත්තයෝ
අපි අර අලුතෙන් ආපු එකට මොකක් හරි වැඩක් කරන්න කියමු. නැත්නම් මට අනිත් එමු ටිකත් හදාගන්න බැරි වෙනවා. ඇයි? මොකක්ද දැන් ප්‍රශ්නේ? ඌ නිකන් ඉන්නකොට අර සාන්තිය ඌත් එක කඩේ දාගෙන අයිස් ගන්නවා. අර උන්දලාලි බැන්න වෙලාවේ ඉඳලා ඌ අලුත් එකම. ඉතින් ඇයි තමුසුන්ට නිකන් ඉන්න දෙන්නේ? බැලලා උන්ගේ වැඩක් ගන්නවා. අමන් නැද්ද මම බැන්න? අමන් නැද්ද හන්නේ? අයිසේ තමුසේ තමයි මෙතන ඉන්න පර්ණම සේවකයා. ඈ තමුසේ බැන්න නෙමේ ගැහුවත් මං තමුසදියා හැරිලවත් ආයි බලන්නේ නැහැ. හැබැයි අර කොණ්ඩයත් එක්ක හැප්පෙද්දි එක පරිසම්. හරිද? අනේ මං දන්නේ නැහැ මෙතන මොනවා වෙලාද කියලා. මේ ඔක්කොම ටික අයින් කරලා අලුතෙන් කොල්ල ටිකක් ගත්තොත් මේ මුකුත්ම නැහැනේ. නරුට දැන් නම් සෑහෙන හොඳයි බා. විසිලා කිව්වේ හෙට අනිද්දාම ටිකට් කපයි කියලා. ඒ වුණාට ඉතින් ටිකට් නොකව තව මාසයක් අමාර තියාගත්ත නම් හොඳයි නේ. මාත් ඒකම කිව්වා. අපිට හිතට සැනසෙල්ලක් එන්න නම් එක්කෝම හිරේ ඉන්න ඕන නැත්නම් මේ විදිහට ස්පිරිතාලෙකම ඉන්න ඕන. එකාතකට හිරේ ඉන්න එක කෝකටත් හොඳයි. මොකද ඒ ආරක්ෂාවක් තියෙනවනේ. රංජය එහෙත් තාත්තේ. ඔය ඉතින් ඌට කියලා වැඩක් තියෙන එකක් ඈ. නෑ ඉතින් රංජය එතනින් එකත් හොඳයි නේ ඉතින්. නැත්නම් තාත්තර නෙතන ඉඳ වෙන්නේ. ඒකත් ඇත්ත. ඒ යතින් බැලුවාම ඉතින් ඒ වගේ මනුස්ස කන්න රංජය ළඟ තියෙනවා. අරුණි මේ දැන් උඹ මං ඉස්සරහා සෑහෙන වතාවක් ওই රංජියාගේ ಗುಣගීතය ගායනා කරලා තියෙනවා. ඇයි ඉතින් ඔය මටම කියන්නේ? නිකන් ඉතින්. හරි. මට මේ කෙලින් කියපන්. උඹට රංජියා කසාද බඳින්න ඕනද? නෑ ඉතින් එහෙම උමනාවක් නෑ. ඒ වුණාට ඉතින් මට කියලා අනාගතයක් තියෙන්නේ නැතුනේ. ඒ උමනාවක් නෑ කියන්නේ මොකද්ද? මං කියන්නේ මට රංජියාව කසාද බඳින්න ඕනේ නැහැ කියලා. අනාගතයක් තියෙන්න ඕන කියන කතාව. දැන් තාත්තා මට කියන්නේ කණවැන්දුන් ගෑණියෙක් වගේ මෙහෙම ඉඳලා මැරලා යන්න කියලා. මං එහෙම උඹට කිව්වේ නෑනේ බං. නැත්තං ඉතින් මං කියන දේ තේරුම් ගන්න. දැන් මොකද්ද අරුණි උඹ මට තේරුම් ගන්න කියලා කියන්න හදන්නේ? රංජියව බඳින්න උමනාවක් නැහැලු. ඒත් එකම අනාගතයක් තියෙන්නත් ඕනලු. කොඹට වෙන මොකෙක් හරි ඉන්නව. වෙන මොකෙක් කියන්නේ දායිටි? හරි උඹ මට පැහැදිලිව කියහන්. දැන් මොකද්ද කෙරෙන්න ඕනේ කියලා? හිමිතින් කියන දෙයක් නෑ. අනේ මන් දන්නේ නෑ. මට ඉන්නේ දරුව දෙන්නෙක් නෙමෙයි තනි කර්ම ප්‍රහේලිකා දෙකක්. අර කරන්නේ මොනවද කියලා මට තේරෙන්නේ නෑ. ඔබ කියන්නේ මොනවද කියලා මට තේරෙන්නේත් නෑ. තාත්තේ මෙන්න මේ ඇවිල්ලා. ආ දැන් තමුසේ තාත්තගේ තෝල්කියා. ඔක්ක තෝල්කියා. ඒ මොකෙද්ද ඒක? නෑනේ දන්නේ නැත්තම් කටවහන් ඉන්න. සලිත කොසල්ද ටීවී එකේ රිමෝට් එක? මන් දන්නේ. දන්නේ කියන්නේ? මේ ඇවිල්ලා ඉන්නේ. උදේ පාන්දර ජැන්ඩියට ඇඳගෙන කොහෙද දන්නේ ගියේ? මනමාලේ බලන්න. මනමාලේ? ඔව් ඇයි? දැන් ඔය ළමයට මේ නවාතැන් දුන්නේ තැන් තැන් වල රත්යාදේ මනමාලේ බලන්නද? අනේ මේ පියතිස් අංකල් මායික කතා කරගෙන ඉන්න එක නවත්තලා මට මේ ටීවී එකේ රිමෝට් එක පොඩ්ඩක් හොයලා දෙනවද? දැන් ඔය ආපු ගමන් ඇඟවත් හොදන්නේ නැතුව ටීවී දාන්නේ මොකටද? ටීවී දාන්න ඉතින් ටීවී බලන්නනේ. මගේ දරුවා. මගේ දරුවා. මහරජ කංශා. අන්න බලනවා නම් නාට්‍ය. සුපිරි නාට්‍ය ඈ. නංගි බලනවාද ඒක? පිරිසන්ට පොඩක් කටවහන් ඉන්නකො. දැන් නංගි මොකද කවදාකවත් නැතුව මේ ටීවී එකක් දාගත්තේ? ඇඩ්ඩයක් බලන්න. ඇඩ් එකක් මොකද්ද ඇඩ් එක මේ ෂැම්පුද එහෙම නැත්නම් ඔය ආලේපනද එහෙම නැත්නම් ටැබ්ලට්ද මොනවද නෑ නෑ වෙන එකක් කිව්වේ අංකල් එහෙම කිව්වට දන්නේ නෑ මගේ යාළුවෙක් කරපු එකක් එකක් කිව්වට එකක් නෙමෙයි දෙක තුනක්ම තියෙනවා
නැද මං අහන්නේ මේ හනිකට ඇවිල්ලා දැන් ඕක බලන්න හේතුව මොකද්ද කියලා. නා හනිකට කිව්වට ඉතින් මම බලන්න කියපු හින්දා බලන්නේ. දැන් ඔය යාළුවා කෙල්ලෙද්ද කොල්ලෙද්ද? අන්කල් මාර වාතයක්. යකෝ මගේ තාත්තවත් අහන්නේ නැති ප්‍රශ්නේ නෝවා මගෙන් අහන්නේ. මට නම් දැන් මේ ගෙදර ඉන්න එකත් වාතයක් වෙලා තියෙන්නේ. හරි ඉතින් ඉන්න බෑ නේ යන එකනේ තියෙන්නේ. අපිට ඕන තරම් ඉන්නවා තව කට්ටිය හොයාගන්න. දැන් ඔයා මගේ ප්‍රශ්න විසඳනකොට ඔයා මොකද්ද කරන්නේ මගේ ප්‍රශ්න වැඩි කරන එක තිබුණ එක ප්‍රශ්නයයි දැන් ප්‍රශ්න කීයද අතරයි අපි දැන් රහස් ඔත්තු සේවය පටන් ගන්න තියෙනවා එක එක තැන් වලට එක එක ප්ලාන්ට් කරනවා මම හිතේ කියලා මේ අපේ ගෑනිත් දෙන එකේ ඔයාවත් හොඳ දැනකට ප්ලාන් කරන්න කියලා අනේ මේ මම මේ ඔයාගේ නියෝග වලට බය වෙන්නේ නැහැ මම මේ වත්තේ යන්නේ මට ඕන स्वर्ण वाहिनी श्रीलंका के अभिमानिया